මට පහුගිය දවස්වල මාධ්‍ය ඉස්සරහා මගෙන් වැරදි වචන දෙකක් කියවුණා. ඒක ඇත්තෙන්ම මම හිතලා කිව්ව එකක් නෙවෙයි, මගේ ආවේගශීලී භාවය නිසා. ඒක මම මුළු මාධ්‍යෙම්ම සමාවිල්ලනවා. එවැනි වචන මීට පස්සේ මම පාවිච්චි නොකරන්න තීන්දු කරා. ඒක මගේ ආවේගශීලී භාවය නිසා ඇතිවෙච්ච වරදක්. ඒ නිසා මට සමාවෙන්න. වචන දෙකක් මගෙන් වැරදිලා කියවුණා. එකක් උසාවියේ ඉඳලා එනකොට කියවුණා. තව දවසක් දේ තවත් අනේ කියවුණා. මම රුහුණේ බෙලියත්තේ. මම හොඳ සිංහල බෞද්ධ. මගේ වෛරයක් නැහැ. නමුත් එකක් තියෙනවා, වෛර නිකරුවත් අපේ රුහුණ ගතිය කෙනිච්චුවොත් බරපතල තුවාල කරනවා. මට පහුගිය කාලේ ගෞරවනීය මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුවේ බැසිල් රාජපක්ෂත් ගෝඨාභය රාජපක්ෂත් මට කෙනිච්චුවා, මාව හීරුවා. දැන් මේ යන්නේ මගේ නීතිච්චතුමත් එක්ක, ආනන්ද හිට්ටියාරච්චි මහත්මයාත් එක්ක. මේ ඇවිල්ලා හිටපු DIG බැද්දවල මහත්තයාගේ බෑනා හිටියේ මේ පොලිසියේ. මේ යන්නේ ඒ දෙන්නට විරුද්ධව මේ ෆයිල් එකේ තියෙන සියලු දේවල්. මේවා ඒ දෙන්නා කරපු වැරදි හිටපු ජනාධිපතිතුමත් දන්නවා, දැනුවත් වුණේ. නමුත් එයයි අන්තිමට උනේ කෝට්ටේ දොන්ජුවන් ධර්මපාලක චරිතය රඟපෑවේ. මං බෙලියත්තේ සමාහිට මේකෙන් පස්සේ මගේ ජීවිත හානි කරයි, මගේ පවුලේ කට්ටියට පස්සේ ඇති වෙයි. මං මැරුණත් මැරෙන්නේ නරියෙක් හැටියට නෙවෙයි, සිංහෙක් හැටියට. මං මරණයට බය නැහැ. මේක මේ පෞද්ගලික පරිගැනීමක් මගේ ළඟෙන්නේ නැහැ. ඒ දෙන්නම මගෙන් නම් පෞද්ගලිකව පරිගත්තා. මමත් බෙලියත් ඉඳලා ආවේ හිටපු ජනාධිපතිතුමත් එක්ක මගේ මාමගේ කාර් එකෙන් එකට. එහෙම ආපු මට වැඩ කරන්නවත් අමාත්‍යංශයක් හරියට දුන්නේ නැතුව විතරක් නෙමෙයි, කැලණි වුණත් ප්‍රාදේශ සභාවත් එක්ක කුමන්ත්‍රණ කළා මාව එලවන්න උත්සාහ ගත්තා. මම දැනගත් එනකොට හොඳ නැහැ කෙල්ල ගෙට ගනින් කියන වගේ මම වැඩේ ලෑස්ති කරා හරියට. දැන් මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ආවේ පළවෙනි එක ලංකාවේ සිදුවෙච්ච සියලුම මිනිමැරු, රසන්ත වික්‍රමතුංග ඝාතනය, භාරත ලක්ෂ්මන් ඝාතනය, රාගම ලොකුසීයගේ ඝාතනය, සුදුවෑන් සංස්කෘතියේ කතෘවරය තමයි ගෝඨාභය රාජපක්ෂ. එතුමා දැනුවත් තමයි මේ සියලු ඝාතන සිදුවේ. වගකීමෙන් කියන්නේ මං කාටද බය වෙන්නේ? ඕන නම් මම මරලා දායි. ඇත්ත ප්‍රකාශ කළා ජීවිතේ නැතුණ ප්‍රශ්නයක් නැහැ. මොකද්ද මට ඕන චෝදනාවක් දාන්න කියන්නේ? මං මං ඇලු උත්තර දෙන්න ලෑස්තියි. මොකද මම තියෙන චෝදනාව ඔක මං ගෑන් රේප් කරා කියලා තියෙනවා, හොරකම් කරා කියලා තියෙනවා, පගාව ගැව්වා කියලා තියෙනවා. මොකද මට තියෙන චෝදන එකක් ඔයා කියන්න මොකක් තියෙන? මේ ජාතික රූපවාහිනියට තරම් චෝදනා මට නැහැ. ඉලෙක්ෂන් කාලේ මේක සම්පූර්ණ මේ ආණ්ඩුවේ විද්‍යුත් මාධ්‍ය දෙකම වැඩ කරේ ඉතාම කැත නින්දිත අශෝභන විදියට. මාධ්‍ය සදාචාරය කෑවා. සිරස නැත්තම් මොකක්වත් වෙන්නේ නැහැ. අපි සුදුවන්ත වෙන්න ඕනේ. ඒකත් ගෝඨාභය රාජපක්ෂමයි තුමා දැනුවත්. වගකීමෙන් ප්‍රකාශ කරන්නේ. ඔව්. මේක වෙලා තියෙන පුතා මෙහෙමයිනේ, රාජ්‍ය බලය උගුලන්න බැරි වෙනකොට හිට්ලර්ලා මුසෝලිනි කියන මිනිස්සුගේ ඉතාලියේ කූර ලෙස රටපාලනය කළා. කෙල ගහලා කෙල වලින් බොඩි එක වැහුණා, ලයිට් කණු එල්ලුවම. චෝචොස්කි කියන මිනිස්සයා රුමේනියාවේ බිරිඳයි දෙන්න ඇදගෙන ගියේ ලනු දාලා මහපාරේ. ඒක ස්වභාවය. ඒගොල්ලා බිරිඳෙක් වශයෙන් ඉපදෙනකොට මේව නැතුව ඇති. නමුත් ඇති එකාට නැතිවීමත් නැති එකාට ඇතිවීමත් ලොකු ලෙඩක් වෙනවනේ. මේ බැසිල් රාජපක්ෂ කියන මිනිස්සයා අපි එකට හිටියේ මිනිස්සු බෙලියත්තේ. රාජපක්ෂ පවුලට උදව් කරේ ඒ ඉන්න ගම්බාර මාතුරු ගැමියෝ හැම දෙයක්ම කරේ මුදලාලිලා. ඉතින් අද මෙරියට් හෝටලයක් තියෙනවා ඩුබායි වල. නන්දන කියලා කෙනෙක් ඉන්නවා, මේ උරුවල වාහනකේ අයිතිකාරයා. ඒ මෙරියට් හෝටලේ කාගේ?
එතකොට තියෙනවා තනමල්ලිල උඩවලව පාර තනමල්ලිල හෝටලයක් තියෙනවා අක්කර 20කද කොහෙද 13කද ඒක තමයි එයාගේ මාමගේ පුතා කීරිත්සා නායක එයාට දීලා තියෙන්නේ ඒ හෝටලේ එතකොට මල්වානේ තියෙනවා බියගම අක්කර 23ක ගයක් ඒක හදලා දුන්නේ කම්පැනි එකකින් ඒක බැසිල් රාජපක්ෂ මහත්තයා එතකොට ගම්පහ තියෙන ඔරු ඔරුතොර තියෙන ගේ ඔෆිස් එක ඒකත් හදලා දුන්නේ කම්පැනි එකකින් එතකොට ගෝල් ෆේස් එකේ ශාස් යගේ නෝනට තව තියෙනවා මේ ෆයිල් එකේ ගොඩක් බඩු කෝටි 600ක් දිවිනැගුමෙන් ඇද්දා කෝටි 600ක් සාක්ෂි නැත්තම් මම කියනවා දන්නෝනේ මගේ හැටි මම නෙවෙයි ලංකාවම දන්නෝ මේක මං විතරක් නෙවෙයි අනිත් අය කියන්න බයයි මම බය නෑ මම මැරුවක් කියනවා ඊළඟට මොබයිල් අර මේ 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 තියෙනෝනේ බැංකු වලට අර වෑන් වලින් ගෙනියන මේ අර මොකද්ද කියන්නේ මේ ෂේප්ුව තියෙන්නේ ඒ ෂේප්ු ගෙනියලා වෑන් වලින් ප්‍රාදේශ සභා පළාත් සභා මිනිස්සු අම්මගේ බූදුලක තමයි සල්ලි ගෙව්වේ ට්‍රෙෂරිය සල්ලි බැංකු කැඩුවම හිරේ යනවා මේ කැඩුවේ ට්‍රෙෂරිය භාණ්ඩාගාරේ කරලා සල්ලි දුන්නේ ලක්ෂයයි ලක්ෂ පහයි ලක්ෂ දෙකයි ලක්ෂ තුනයි ඉතින් මම මේවා බය නැතුව කියන්නේ මට කරන්නේ නැහැ කෙන් ගෙඩියක් නැහැ ඒගොල්ලන්ට වැරදි කරලා නැහැ මම කැලණියේ ප්‍රධාන සංවිධායක මර්වින් සිල්වා කියන්නේ ඔය ඉතින් මහින්ද රාජපක්ෂ ජනපදතුමා හටින් කිව්වා ඒක ඉතින් රාත බෑරු බලඟ මිනිහෙක් පත්තිම් දෙනවා නම් පත්තිම් ගන්නකත් පිස්සේ දුන්නකත් පිස්සේ මම යහපාලනේ එක්කා වුණේ ඔයගොල්ල කවුරුත් එක්කව වෙන ඉස්සෙල්වා දන්නෝ එක පුජ්ජලිකව මමයි රවි රායිසේනත් නැමෙතුමයි අපි තමයි සාකච්ඡා කරේ මුලදී ජනක දෙන්න කෝණු මම බෙලියත් ඉන්න කාලේ ඉඳලා කැමැත්තෙන් තමයි හිටියේ මම බෙලියත් නිසා ඒ සහෝදරයෝ දෙන්න කියන්නේ මේ සංසාර ගමනේ හම්බෙච්ච දෙන්නෙක් නෙමෙයි මගේදී අහුල ගන්න දෙන්නේ තමයි මේ එක්කව් වෙලා තියෙන්නේ මං කර වැරද්දන්න ඒගොල්ලන්ට මගේ පුතාට ගැස්සුව යෝෂ්ත රාජපක්ෂ තිස්ස කියන කැප්ටන් කෙනෙක් හිටාරු උසමාතක ගහලා පුතා මරන්න ගෙනිච්චේ පුතා බේරෙන දන් නිසා පුතා බේරුණා සුද්ධ ගහලා පුතා තුවාල නම් ගෝඨාභය රාජපක්ෂ ටෙලිෆෝන් කරලා කිව්වා CCD එකට මෙයා දැම්ම රිලීස් කරන්න එපා මාසෙ ඉලෙක්ෂන් වෙනකන් තියාගනින් නැත්තම් මර්වින් සිල්ලා ඒ පැත්තට යයි කියන මාසයක් පුතාට ඒ සාක්ෂි සේරම තියෙනවා ඒ සාක්ෂි පොලිසිය කට්ටිය දෙනවා හොටෙල් එකේ සිද්ධිය CCTV සේරම මකලා ජෑම් කළා පලිගන්නව නම් පලිගන්න තියෙන ක්‍රම වෙනම තියෙනවා මම බෙලියත් ඉනිසේවත් මම දන්නවා මේ පවතින ආණ්ඩුවටත් කවදා හරි දවසක ඉන්න දේශපාලනඥයන්ටත් බහ තේරෙන්න කරන්නේ බහ තේරෙන්න වැරදි නොකරන්න ඔළුව උදුම ගන්න නැතුව රාජ්‍ය බලය පාවිච්චි කරන්න යහපාලනයක් මේ යුද්ධ නිබ කරපු අතිගරු ජනාධිපතිතුමා හිටපු කෙනා මේවා හරියට කරා නම් මෛත්‍රීපාල සිරිසේන අපේ ජනපදතුමා පක්ෂෙන් යන්නේ නැහැ බැසිල් රාජපක්ෂ එයා පක්ෂෙන් එලෙව්වා ඒ මිනිස්සයා ඒ මිනිස්සුන්ට බෝම්බ තියලා මරන්න හැදුවා කොටියට කියලා අදේ විතරක් නෙමෙයි එතුමාගේ අමිත කාලෙස් මට විශ්වාසයක් තිබුණා ඔය ඉතින් ගොයි මහත්තුගේ පුතෙක්නේ එතුමා මොරගහකන්ද මුල් ගාලා තියලා එනකොට එයාගේ ඇමතිකම නැහැ ඉරිසියා හිතුණා රාජපක්ෂලන්ට මේ පොළොන්නරුවේ මිනිහා දැන් මොරගහකන්ද පටන් ගන්නවා ඕල් ඔච්චර දාන්න තිබ්බා මම දන්නවා දාන්නේ තප්පරය මට දැන් මං යන්න දෙන්න තවත් මොනවද තාන තියෙනවයි මං දන්නේ නැහැ මෙතනින් මම යනකොට බෝම්බයක් ගහයිද ඒත් මං ලෑස්ති මං සන්තෝෂයෙන් මැරෙන්නේ සාක්ෂි නැතුව ඔයා කියන්නේ සාක්ෂි තරම් පොල් මැත් තියන කියලාද මෙතන එන හරිනේ කාගේ අනාගතයේ මගේ අනාගතේ මරුවා සමග වාසය
දේශපාලන තත්ත්වය වශයෙන් මොනවද කියන්නේ? අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තුමත් ඒ වගේම ගරු අග්‍රාමාත්‍ය රණලි කුමාරසිංහ මහත්තුමත් දෙන්නම දේශපාලන ප්‍රවීණයෝ දෙන්නෙක් හැටියට දූෂණ වංචා නැතුව පුද්ගලික පරිගැණීම් නැතුව ඉතාම ඉතිහාසගත වන යහපාලනයක් ගෙනියයි කියලා මම විශ්වාස කරනවා. අම්බලන් නැතුව වැඩිදි කරුවන් නැවෙයි, වැඩිදි කරුවන්ට දනුවම් දෙයි, වැඩ කරයි හරියට. මාධ්‍ය නිදා සම්පූර්ණ ලැබෙයි.